සෝවාන් මාර්ගයට බැසගැනීම හා සෝවාන් ඵලයට පත්වීම අතර වෙනස හා ඒ දෙක අතර තිබිය හැකි කාල කලාපයක බඳ කියලා මේ අහන්නේ. දැන් මෙතන මෙහෙම දෙයක් කියනවා. සෝවාන් මාර්ගක්ෂණයයි ඵලක්ෂණයයි කියලා මේ දෙකක් ගැන සඳහන් වෙන තැනදී මෙතන එක්කලා බාහ්මණයක් ඇතුළත අභිධර්ම මතයක් ගන්න. අභිධර්මයේ අනු අභිධර්ම මතයක් නෙමෙයි අභිධර්මයේ පිළිවඳ වැරදි ආකාරයෙන් අදහස් ගැනීමක් නිසා. සෝවාන් මාර්ගයේ අනුපූර්ව ඵලයේ උපදිනවා මේ අතර චිත්තක්ෂණයකවත් කාලයක් නැහැ කියတာ අභිධර්මයේ වෙනවා. මේ තමයි සෝවාන් මාර්ගයේ අර්ථය. ඒවත් කෙලවර. සෝවාන් මාර්ගයේ පූර්ණ වෙලා අන්තිමට ඵලයේ ලැබලා ආසන්න වෙලා වෙනකොට. මේ අන්තිම චිත්ත වීතිය හට ගන්නවා ඵල චිත්ත වීතිය හට ගන්න සෝවාන් ඵලයේ ලබන. අන්නේ මේ චිත්ත වීතිය හට ගන්න ක්‍රමයක් තියෙනවා. එකින් එකට මනෝද්වාරාජ්‍ය නැගිලා මේ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ආදී වශයෙන් කියන මාර්ග කියන ඵල කියන දෙකක් එනවා ඵල සිත් දෙකක්. ඇයිද හිත බවාංගීටවත් මේ විදිහට කියන චිත්ත වීතිය සෝවාන් ඵල චිත්ත වීතිය මාර්ග චිත්ත වීතිය. ඔනේ මාර්ග චිත්ත වීතිය මාර්ගයේ අවසානයේදී අතුර ඵලයේ ලබන ඊළඟ චිත්තක්ෂණයේ ඵලයේ ලබන දෙන්න. කියන මාර්ග අර්ථ චිත්ත වීතිය කිය. මාර්ගයේ කෙලවරම චිත්ත වීතිය. එහි හතා වළඳ මාර්ගයක් නැහැ. අන්නේ චිත්තක්ෂණයේ ලැබුණා නම් ඊළඟ චිත්තක්ෂණයේ ඒකාන්තයෙන් ඵල චිත්තයේ ලැබෙන්නේ. අන්නේ අවස්ථාවදී චිත්ත වීතියක් තියෙනවා. ඒ චිත්ත වීතිය දෙපාරක් කිනුට පහළ වෙන්නේ නැහැ. එම ලෝක සත්‍යයෙන් සෝවාන් ඵලයටපත් වෙන අවස්ථාව වෙනකොටයි ඒ අන්තිම මාත්‍ර ඇහිදී ගහන මොහොතක් යන්නේ ති. ඊටව දුරු මොහොතක. හද ගන්න එක චිත්ත වීතියක් හද ගන්නවා විදිහට මාර්ගයෙන් ඵලයටපත් කරන. ඔන්නෙ චිත්ත වීතිය එක සත්‍යයකට එකයි හද ගන්න කවදා හරි හදගත්තොත් හදගත් තමයි සෝවාන් වුණාමයි නැවත වාරය ඵල චිත්ත වීතිය හද ගන්නවා විතර. ආයි මාර්ග චිත්තක්ෂණයක් හද ගන්න දෙවෙනි චිත්තක්ෂණයකින් ආයි තව දෙපාරක් සෝවාන් වෙන්නේ නැහැ. සකෘදාගාමි වෙන්නේ නැහැ, අනාගාමි වෙන්නේ නැහැ, අරිහත් වෙන්නේ නැහැ දෙපා. ඒ සත්‍යයේද අවදානි සංසාරයේදී එන ගමනේ අනන්ත සංසාරයේ පහළ නොවිච්ච මෙන්න මේ චිත්ත වීති හතර යම් යම් අවස්ථාවක පහළ වෙන්නේ මොලා වේලාවකද ඔය හතරෙන් ඵලයේ ලබා ගත්තා පස්සේ ඵල විසුද්ධියේ චිත්ත වීතිය විසා කීට පස්සේ ආයි සෝ දෙපාරා සෝවාගෙන චිත්ත වීති පහළ වෙන්නේ නැහැ දෙපාරා සබුද්ධාගාමින් දෙපාරා අනාගාමින් දෙපාරා කරි හතරෙන් චිත්ත වීති පහළ වෙන ක්‍රමයක් පහළන පහළනමයි නැවත එක වෙනස් වෙලා යන්නේ නැහැ මෙන්න මේ දැන් අපි දකින්න ඕනේ මේ මාර්ගයේ වැට ගැනීමේදී මාර්ග අනුගාමිකත්වය එකක්. ඵලලාභීත්වයේ ලබන්නා වූ අවස්ථාවේදී මාර්ග අස්තය කියන්නේ ඔන්න ඔයකොට. ඔය මාර්ග අස්තයට එනකම් කවදාහරි පළමු බණපදයක් අහලා යන්තම් මූලික ධර්මයේ හිතට ආවනම්. ශ්‍රද්ධා මාත්‍රයක් පහළ වෙන තැනට ආවනම්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පදයක් මට දැන් නම් යන්තම් වැටුණා කියලා තැනට ආවනම්. ඒ වැටහීම ආපු දැන් පටන් ගෝ මාර්ග අනුගාමිකයෙක් වෙයි. එතන පටන් ගෙනකොට අනුරෝම ඥානයක් කියන අනුමාන වශයෙන් වැඩෙනවා. ඒක තමයි අනුමාන වශයෙන් වැඩිමේ. මොකද වෙන්නේ? අනේ මේ ලෝකේ ඇත්ත වශයෙන්ම කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ඇත්තද? මත්නම් ඒක ඇත්ත කියලා එක්තරා මට්ටමකට වැටහෙනවා. ඒ එක්තරා මට්ටමකට වැටෙනවා මාර්ග අනුගාමිකයෙක්. ඊට පස්සේ ඔහු යලි යලිත් බලනවා ඒක එහෙමමද කියලා. අනිත්‍ය කියන එක ඇත්තද? මේ සැපතේ ඉන්න මායාව මාර මුලාවක් කැපසේ ඇවිදලා දුකකට ගලනවා කියන එක ඇත්ත වෙන මගේ අත්දැකීම මත ලැබෙනවා. මේ අනත්යි කියන එක ඇත්තද? මොනවද ගන්න හරියක් තියෙන්නේ? කාල ධර්මයක් තියෙනවා කියලා මම මෙච්චර කල් කරුඹත් ඔක්කොම ඒ වගේ. දැකපු දහමට අනුකූල මෙන්න මේ සත්‍යයේ පේන්න පටන් ගන්නවා. ඔහු යලි යලි ආවර්ජනා කරනවා. මේක මොකද භාවනාවක් වෙනවා. මෙන්න මේ ආකාරයේ වැඩෙන හිත වැල්ලා වැල්ලා එනකොට ඔන්න ඔය කියන විදර්ශනා මෝරන පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් තමයි ඉතලම පටන් ගන්න. පූර්ව භාග නෝන පළමුව පහළ වෙනවා. එන්න පූර්ව භාග නෝන පළමුව පහළ වුණාට පස්සේ එන්නේ එන්නේ ওই විදිහම එකකින් අහකට යන්න බෑ. ඒක මෝරන්න පටන් ගන්න. මාර්ග අනුගාමිකයාගේ පටන් ගෙන දැක්කේ ඇත්තක් නිසා. ඊට පස්සේ බොරුවෙන් හැවටෙන්නේ නෑ. දැකපු ඇත්තම ඔප්පුවේවි ඒකම මතුවේවි ඒකම පෙන්න පටන් ගන්න. වේන වේන මොහොතක් ගානේ උට ආවාර්තිය නැත්නම් මාර්ගයේ වැඩෙනවා. වැඩෙන මාර්ගයේ සෝවාන් ඵලීලවන මට්ටමට කිට්ටුව ආසන්න එනකොට අවශ්‍ය කරන අර කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්මස්තවරේ ඉතින් ලැබිලා ඒ වගේම තමන් තුළ නුවණින් මෙනෙහි කරන යථාර්ථය මෙනෙහි කර නුවණ වැඩිලා යථාර්ථය මෙනෙහි කරනකොට ධර්මාධර්ම පිළිවෙතේ වැහිනවා මොකද ඒ පිළිලා වෙනස් කරන්න බැහැ. එතෙන්දි දහමක් දකිනකොට ප්‍රියමනාපී ඇති වෙනවා දහම මාස්වාදී ඇති වෙනවා දහම් සතියේ නිතරම ඒක බලන්න හිතෙනවා ඒ හිතේ එනකොට දසකුසල ප්‍රියාත්මගේ චේතනාවක් හිතෙන්නේ නැති වෙනවා. ඉතින් ඔබ පංච නීවරණය දුර වෙච්ච මොහොතක් වෙනවා. අන්න ඒ ධර්මාන්තර ප්‍රතිපත්තියේ වූණේලා හිත අන්දිතින්දි
යථා භූතයේ භූතයට අනේ ඇත්තම වැඩක් නැහැ නේ කියන එක දැකලා යම් කිසි ප්‍රමාණයක කෙලෙස් ප්‍රමාණය සහවලින්ම ආස්වාද වශයෙන් පේන්නේ ආහාර දෙයක් ගන්න හරියක් නැහැ ඇතුළු කුල දුකක් නිසා හරියක් නිසා කිසි තේරුමක් නැහැ කියලා මෙන්න මෙහෙම දකින්න මානසිකත්වයක් උදා වෙලා හිටන් සැලසුමක් ලැබෙන අවස්ථාවක් එනවා අනේ ඉතින් සතර අපා ගත වීමට හේතු වෙන යම් කිසි පාප ධර්මයක් ගොඩනගෙන යම් ක්ලේශයක් තිබුණා ඒ රාගයේ ඒ ද්වේෂයේ ඒ මෝහයේ ප්‍රහීන වෙයි නවත වාරය මතුරු වෙන්න හරි යථාභූතයේ ප්‍රහීන කළා දාලා ඉතින් පූර්ණ කළා දෙන වෙලාවක් එනවා ඔන්නේ මොහතර කියනවා සෝවාන් ඵලයේ වක් ඉතින් වදන්ගෙන ඒ ප්‍රඥාව වෙනස් වෙනවා ඒ යලි සිහි කරන ඒ අනුව වැඩෙනවා ඊට වඩා වැඩි වෙනවා මිසක් ආවර්ජන කරන්න කරන් තව තව ඊට පස්සේ ඊළඟ මාර්ගඵලයේ වැඩෙනවා නැහැ නම් සතරදාගාමි මාර්ගයේ වැඩෙනවා මිසක් ඉතන පටන් ගියේ සෝවාන් මාර්ගයේ තව ඉන්නේ හැර වැඩිම කරන දෙයක් නේ ඒක වැඩි ඒ දහම් දැකීමත් එක්ක පහවියේදී අපිට රාග දේශ මොහයක දෙහික පහව ආත්ම දෘෂ්ටිය සහවලිය පිටිලා ගියා දෘෂ්ටිය පිටිලා ගියා සංඥා පිටුනේ නැත දෘෂ්ටිය පිටිලා ගියා ආයි මතු වෙන්නේ නැති වෙන්න ඉතින් ඒ ධර්මයේ ගැන සැකයක් නැතුව ගියා මේ නිවන් මාර්ගය නම් මේකමයි මේ මෙහතාව නිවන් මාර්ගයක් වෙන කොහොමද වෙන්නේ වෙන සාසනයක නිවන් මාර්ගයක් වෙන්න බෑ මේ තමයි බුදුරජාණන් වහන්සේ වෙනෝ නියම නිවන් මාර්ගය දැරසෙටමක මගේ අත්දැකීම් සහිතයි කියලා තමන්ටම සැක නැතුව දකින්න තමරා මාර්ගණයක් කරන්නේ නැහැ යථාපි දැකලා මේ නිවන් මාර්ග අනුගමනය කරලා නිවන් දකින්න ඕනට ප්‍රඥා මුල් කරගෙන එදිරි නිවන් මාර්ගයට වහින් මේකට උඩ බලාගෙන හිටියත් බිම් බලාගෙන ගියත් මේක දෙන ඉඳගෙන හිටියත් ඇස් දෙක පියාගෙන හිටියත් ඇස් දෙක අරගෙන හිටියත් එහෙම ක්‍රමයක් නෙමෙයි නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන ගියත් එහෙම ඒකුළු නෙමෙයි නිවන් දකින්න නිවන් දකින්න නම් ප්‍රඥාවේ මෙන්න මේ දහම් හරියට තේරුම් ගන්න මේ තාය ක්‍රමී කියලා දකින්න දැකලා පස්සේ උස බලා මාර්ගණ ඉවරයි නිවන් මාර්ගයට සීලබද පරමාර්ථයක් නැහැ සක්කාය දිටි විචිකිච්ඡා සීලබද පරමාර්ථයේ සංයෝජන තුන බිඳලා ගියා අනන්ත සංසාරයේ නෙවෙළු නොබෙළු නොබිදු සංයෝජන තුන බිඳලා ගියා ඒ මොහොතේම ඇති වෙන දෙයක් තමයි සතර අපා ගත කරන රාගයේ සතර අපා ගතවන හේතුන ද්වේෂයේ සතර අපා ගතවන හේතුන මෝහයේ බිඳලා යනවා ඔන්නේ කාරණාය සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ බිඳලා යනවා මේක තමයි ඒ ලක්ෂණේ දරගන්න ඉතින් තමන්ගේ මානසිකත්වයේ වෙනස් වීම තමන්ට තේරෙන්න පටන් ගන්නවා පෙර වගේ මානසිකත්වයේ මෙහෙම අවස්ථාවක සීමා නැහැ ගැලීම පැත්තේ ගැටීම පැත්තේ මුලා පැත්තේ යන්නේ කල්පනාවට වැටෙනොත් එහෙම දැන් ඕක මට බැන්නේ ආයිදාස බයින්දාස මම ඔකට කරන්න එක දන්නේ දැන් මේ නුතා ජන කාලේ අදහසක් තමයි දැන් මතු වෙලා ඉන්න අපි ඉතලා හිරු හැටිය ඒ විලාසය ආවොත් එහෙම මේ හැරේ ආවොත් ඒක කොටනවා තමයි කඩුවේ අනික හවු දෙන්නට මොකද මේ තවන්ගේ හිතේ ඒකාලී හිත රිදු දුර වෙන්නේ ඉරේලියක් මොකද ඉරේ මං ඉරේ කියොත් ඇයි අනිකම කලම් බලහය පරිගන්න යන අහිවිද්‍යා කවක් මේ ඉතලාව අදහසිය තමන් දන්නා මෙහෙම දිතිවිලි වල පහල වෙලා ඔහම අරවුණා කාසුලා ඇලීමට ගැටීමට මුලාවට එක කාටවත් දුෝෂෙවි ගිය හැටි. දැන් කල්පනා කරන දැන් එහෙම මොකද මගේ යදාපරි. ඇත්තට මම හිතුව මෝට්ට කතාව ඔය දේවල් වලින් හැටි. ඒ කලින් වැඩක් ඇති දෙයකට නම් මේ තරම් ගැටෙන්න හිති. මොන හරයක් ඇති දෙයක්ද ඒ තරම්ම තමයි මිනිසුන් හිඟි කරලා ඉන්සා කරලා බේරා ගන්න තියෙන්නේ. ගිරිච්චෝ ගිරිච්චායි දිනුනොත් තිබුණා මත් ලැබිච්ච එකේ මම ජීවත් වෙනවා. දැන් නම් මගේ අදහස ඔච්චර. අන්න අදහස වෙනස් වෙලා. දැන් සමන්තව සම්දිස්ත්‍රි ගන්න. කවුරුනේ මේක දකින්න අදහස වෙනස් වෙලා. නැ කාගේ වදන් සෝවන්ද කියලා හන්නේ දෙයක් නෑ. ඉතින් ඉස්සර තිබුණ මානසිකත්වයේ කොහොමද? දැන් ওই විදිහට ගිහින් දැන් දුෘෂ්ඨ වෙලා මේ තත්ත්වෙට ගත්තොත් මගේ තත්ත්වය මොකෙක් වාද? ඇත්තටම මිනිසෙක් වාගේ නෙමෙයි යකෙක් වාගේ. මට මේ අදහස ඇදී මම එහෙම ප්‍රයත්න කළා නම් මගේ මානසිකත්වයද මට තියෙන නැත්නම් මොන ගතියද? ඇත්ත වශයෙන්ම මං ඒවනම් මං පිළිසරෙක් වාගේ. ඉතින් කඩේ ඉඳලා කරන්නේ. දැන් ඒක මට වේනවා. එහෙනම් දැන් එක දෙයක් එයාදකින්. යම් කාමයක් මනුෂ්‍ය ගතිය ඉක්මෙන්නේ නැද්ද? මනුෂ්‍ය ගතියේ ඉඳලා කිම්ද දුෂේ නොඋනත්. මගේ ඒ කාමේ නම් ඉක්මලා ගිහිල්ලා නැහැ. කාම ආසාවක් තියෙනවා, කාම බුද්ධියේ බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි අර කියන අසාධාරණ අයුක්තිය නම් එන්නේ නැහැ. එහෙම එකක් නම් අහිත වහින්නේ නැහැ. ද්වේෂයත් වගේ ඉවරද? තරහක් මත එනවා. හැබැයි තරහ ආවට අර කියන හිත දුෂ්‍ය කරලා අවුල් කරන තරම් තරහක් නම් මට එන්නේ. හැබැයි මම බයිනවා නේද? දැන්නේ මරණ තරම් ගහන තරමයි තරහක් නැහැ. කොමාරි යම් කිසි දෙයක් උව හදා ගන්න වෙන මාත් මේ කරදරයන්ට බේරෙන්නේ. ඔය අදහස දැන් නම් මට ඉන්න කියන්නේ වෙනසක් එන්න. දැන් මොකද? හොඳනාලක දැනගෙන හොඳනාලක ඉක්මවා යන සත්‍යෙල පත් වෙන්නේ නැති මානසිකත්වයේ ගොඩ නැගිලා. හිතා හිතා මේ නාදී යානාතිතියෝ මනුස්සෝ. හිතා ඉඳ මේ මෙයි දැනගැනීමේ හැයි කෙනා මනුස්සයා. එහෙනම් මනුස්ස ධර්මයේ ඉක්මවන්නේ. එහෙනම් මේක නරකයි මේ මතව නරකයි. මේකෙන් අහකෙනේ මෙහෙමයි හොඳ. නරක පැත්තේ අනේක හොඳනේ. හොඳ පැත්තේ එන එකයි හොඳ. නහොඳ දෙයි කරගන්න ඕනේ.
නරක දේ කොහොම හරි ඉවත් කරගන්න ඕන. මේ හොඳ නරක තේරුම් ගැනීම මානසිකත්වය මනුස්ස වාන්තිකත්වය. ඔන්නේ මානසිකත්වයේ මිසක් ඔයින් හරි ඉක්මවන්නේ. මේ තමයි සෝවාන් බුද්ධිලාගේ මානසිකත්වයේ දේව ගතිය මනුස්ස ගතියගේ දෙකටි ඉක්මවන්නේ නැහැ කියලා. එහෙනම් ඒක තමයි කිව්වේ. සතර අපාගතයෙන් රාගයේ දේසේ මොහේ සෝවාන් මිත්‍යයන් පටන් සේවුනාද. එතන මාර්ගය වැඩන කරන ක්‍රමක්‍රමෙන් අදි වෙලා ගිහිල්ලා ඵලයේ ලැබෙන වෙලාවක ලෝකයේ අත්හැරීම සමන්තම දකින්න ලැබෙනවා. යම් අදහසක් අදහතම අත්හැරලා යනවා. සියලු අදහස්. අසීමිත විවිධ ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු බැඳින් හැදී අනන්තයෙන්වත් මං ඉන්දෝ රැගෙන බලාපොරොත්තු. දෙවියෙක් ගා හැප විඳගෙන ඉඳ තියෙනවා කොච්චර හොඳද? මට නිවන නෙමෙයි නිවිලා බෑ. මට හොඳ ඒක. වත්නා බෑ. ඔක්කොම ඉවරයිලා නිවන් දකින්නවා කියලා කෙලවර වුණොත් එහෙම අනේ එහෙම නෑ බෑ පාළු. ඒ තමයි අදහස දෙනවා තව පල්ලිහායි. දේව ආස්වාදයක් තියෙනවා. හැබැයි දෙවියෙක් ලා සදාතනික වෙන්න තරම් නැති බවක් දන්නවා. එයා බල පාතුම ඒක පතන් තරම් වරිණාදයක් නා නෙමෙයි කියලා දන්නවා. දැන් මේකට උදාහරණයක් වශයෙන් දෙන්නා මෙහෙම දෙයක්. ඔය කරන්නේ අටුව ආදාරින් වහන්සේලා රජ කෙනෙක් ඇතාගේ විදිහේ යනකොට යම්කිසි නගරයක් නරඹමින් යනකොට ඒ ස්ථානයේදී යම්කිසි මේ ඇද්දක් වලින් කැටයම් කරන කැටයම් සිද්දේ ලස්සන කැටයම් කරලා තියෙනවා. හරි ලස්සන කලාකාරී. හදිරු යනකොට මග නැවිලා මේ ලස්සන කලාවක් දැකලා කැටයම් කලාවක් දැකලා. පොඩි කර ඇතාගේ පිටින් බහැලා එක රරව. හරි ලස්සනයි. හරි දක්ෂයේ කැටයමක් මේක. ඉතින් අනික් කෑරක් කියලා බිසවරක් වෙනවා. මේ හරි ලස්සනයි. බලන්න මේ කැටේ මේක. කොහොමවත් වෙන්නේ නැහැ. ඒකේ සතුරුත් වෙනවා. ඉතින් අර අටුවාදාර ඉන්නහසෙල අහන්නේ මෙහෙම වෙන්නන ඒ හදිරුවන්. ඉතින් මට හදකමට වඩා හොඳයි මේක කියනවා වයිද හිතෙනවා දෙවැදී. මාත් මේ කැටයම් කාර්යයේ පින්නන කවදාද? කොහොමවත් හිතක් එනවද කියලා. කැටේමත් වර්ණනා කළා කැටේමත් හොඳයි කිව්වා ඒක ආස්වාදයක් විඳ. නමුත් කැටයම් කාර්යයේ පින්නනකට බලාපොරොත්තු වෙනවා හදිරුවන්ට බලාපොරොත්තු වෙනවා කියන්නේ නැහැ. අන්න ඒ වගේ සෝතාපන්න බුද්ධිලයන් කාමයන් විඳන. මම මෙබඳු කාමී බුද්ධිය කියලා ඒකට බහිඳ ගැටි වෙන්න කැමති වෙන්නේ නැහැ. ආස්වාදයේ නිසා කාමයේ විඳක් ඔහු දකිනවා මේක හරයක් ඇති එකක් නෙමෙයි මට බහිඳ වටනා එකක් ඒකේ නැහැ කියලා. එහෙනම් තමන් ඉන්න තත්ත්වය මොකද්ද? අත්‍යවීම සාන්තයි, නොයල්ම සාන්තයි, විදීම සාන්තයි, නිවිසැනසීමයි, පරම සාන්ත කියලා දැකලා ඉවරයි. ඒ දැකපු එක තමයි තවන් ලැබු රජකම. ආරේ බුද්ධිලා ලැබු රජකම කිව්වේ ඒක. ලෝකයේ තියෙන ආස්වාදය කියන එක තමයි හජ්ජිරෝ ඉදින් අර කැටයන් කර්මාන්ත ආදිය බලලා ඒවා දැකලා සන්තෝෂ වෙනවා වගේ ස්වභාවය. ඉතින් රජ්ජිරෝන්නේ කවදාවත් හිතෙන්නේ නැහැ මමත් මෙහෙම වලු වාක්‍ය දෙකක් වෙන්න, මෙහෙම මේතන වාක්‍ය දෙකක් වෙන්න, මෙහෙම කැටයම් කාර්යයක් වෙන්න ඕනේ. මේ જાතිය කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒවා ලස්සනයි ප්‍රියයි කියලා බැලුවත්, අපගෑවත්, ඒවැ ස්වභාවය දැක්කත්, කන්ජිරවන්ට ඒ තත්ත්වයෙන් ප්‍රාණාන්තයෙන් බහැලා ඒ තත්ත්වෙම වයිද හිතෙන්නේ නැතුව වාගේ. මාර්ගඵලලාභී බුද්ධලයා ලැබුවා වූ අවබෝධයෙන් ලෝකේ අකාලත්තේ ඉස්සයි සාගස්සේ සාන්තයි, දේසස්සේ සාන්තයි, මහත්සේ සාන්තයි කියලා අත්දැකනවා. ඒම සාන්තයි, ඒම ප්‍රණීතයි කියන මානසිකත්වයෙන් අත්හැරෙන්නේ. ඒක ගහට යනවා. මෙන්න මේ නිසා ඒ තත්ත්වෙ දිනු වෙනවා නිසා ආපහු වැටෙන්නේ නැහැ කිව්වේ ඒකයි. ආස්වාද විඳත් ආසාදීර වැටෙන්නේ නැහැ කිව්වේ. අනිවාර්ය මානසිකත්වයක් ඇති වෙනවා සෝවාන් ඵලයට පත් වෙනකොට ඉස්සෙල්ලා. ඉතින් අපිට ඵලයට පත් වුණාද කියලා දැනෙන ප්‍රත්‍යවේක්ෂාඥාන 15. එහෙම නැත්නම් සෝවාන් ගියා සෝවාන් ගියාද නැද්ද කියලා. Taman දන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගැන බලන්න අවස්ථාවක් නැහැ. මාර්ගයේ තේරුම අරන් අපි එකක් දකින්න. පෙර තිබූ රාගයක් ඇතනම්, ද්වේෂයක් ඇතනම්, මෝහයක් ඇතනම් මට වෙනිපෙනීම ඒ රාගයේ දේහයේ මැඩපැස්සලා ගිහින් තියෙනා වෙල්ල වෙලා ගිහින් තියෙනා වේද. ඒක හරියක් නෑ කියලා දකින් දකින් අත්හැරි යනවා වේනවා. සීමා මොකද මේ සත්‍යදානාන්තරේ මොකද කියලා දැකගෙන ඉඳුවට පෙර තිබුණා වූ ගැලීම ගැටීම මුලාම දුක් අඩු වෙලා. දැන් ඒ වගේ කොච්චරක් වගේ ඇලියවට ගැටියුට ආය අදහස් යන්නේ නෑ. දැන් නැත්තේ මොකද මේ බුදුදහම තුළ මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ ලෝකේ දල හරියක් නැති දේවල් නේද මේවා ගැල පැටලා තියෙන කියලා දැකලා දකින්න. දකින්න නිසා මගේ දැකපු මේ ඇත්ත නිසා එක ප්‍රතිඵලයක් ලැබලා තියෙන බව මම දකින්න. එහෙනම් තමයි පෙර තිබුණා වූ ඇලීම ගැටීම දැන් නැත්තේ. එහෙනම් ඇලීම ගැටීම සංසිඳී යන බව, ගෙවිල යන බව පේනවා නම් ඒක විද්‍යානුකූලව පේනවා නැවත හට ගන්න හේතු නැත්නම් ඒ ගෙවීමක් වැළැසීමක් උනේ කියලා. එහෙනම් මට මාර්ගය වැරදිලා නැහැ කියලා තේරුම් ගන්න. අරගෙන පූර්ණ වෙනවා වල් මේකයි.